ඔබගේම අමාත්‍යවරයෝකු වන රංජන් රාමනායක මහත්මයා දිගින් දිගටම කියනවා අමාත්‍ය මණ්ඩලයේත් ඒ කණ්ඩායම තුල කොකෙන්කාරෝ ඉන්නවයි කියලා. ඒ කියන්නේ මද්ද්‍රව්‍යකාරෝ ඉන්නවයි කියලා. කුඩුකාරෝ ඉන්නවයි කියලා. එයා දිගින් දිගටම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අර දේශපාලන අර්බුදයේ වෙලාවේදී අරලියගහ මන්දිරය ආරක්ෂා කරගන්නට හිටපු බහුතරයක් කුඩුකාරව බවත් ඔවුන් සමග කරපු ගනුදෙනු සාකච්ඡා සහ ඒ වැඩපිළිවෙල තුළ එක්සත් ජාතික පක්ෂයේ කුඩුකාරයෝ සිටින බව හඳුනගත්තාය කියන කතාවක් ඔහු මාධ්‍යවල ප්‍රකාශ කළා. දැන් මින් පැහැදිලි වෙන්නේ කුමක්ද? පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා වටා ඉන්නේ කුඩුකාරයෝ. දැන් එතුමාට කුඩුකාරයෝ ටික පාලනය කරගන්න බෑ. මන්ත්‍රීවරු ඇමතිවරු පමණක් නෙවෙයි කුඩු කාර්යනුත් ඉන්නවයි කියලා සඳහන් වුණා. පාර්ලිමේන්තුවට එන පාර්ලිමේන්තුවට නිදාගන්න එන මන්ත්‍රීවරියක් කුඩු ගහ කොකෙන් ගහලා එනවයි කියලා කතාබහ මේ දවස්වල යනවා. ඉතින් මේ විදිහට බැලුවහම මන්ත්‍රීවරු ඇමතිවරු වගේම මන්ත්‍රීවරු වෙනුත් ඉන්න පක්ෂක නායකකව හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කතා කරන්නේ. මොහු දිගින් දිගටම මේ විදියට ඔවුන්ගේ ළඟ තිබෙන මහා විශාල බරපතල චෝදනා සහ ඒබඳු ආකාරයේ මහා පරිමාණ වංචනික හොරකම් ටික විපක්ෂයට සුළු සුළු ආකාරයේ තියෙන චෝදනා ඉදිරිපත් කරමින් බැහැර කරන්න වළක්වන්න ජනතා මතය නොමග යැවීමේ වැඩපිළිවෙලක එදා ඉඳලා හිටියා. ඒක නිසා තමයි විපක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමට හොරු හොරු කිය කියා ඉඳලා බලය අරගෙන මහ බැංකුව මංකොල්ල කෑවේ. දැන් එතුමා විපක්ෂයේ ඒ කාලේ යන්යන් වැරදි ගැන මහා ලොකුට චෝදනා කළත් මහ බැංකුව මංකොල්ල කෑම තරම් මහා විශාල වංචාවක් හොරකමක් මේ රටේ රාජ්‍ය නායකත්වය මැදිහත් වෙලා කරපු බවක් ඉතිහාසය සඳහන් වෙන්නේ නැහැ.